ආයුබෝවන් හරිතේ හරියට ගෙනෙන සිතටිවි සවස 6 පුවත් විකාශයයි මේ මම රෝනිකා කුමාරදාස මුලින්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත වික්ටෝරියා සහ කොත්මලේ මහවැලිකොවීන්ට ජනපති අතින් ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරේ සම්මුතිවාදී ආණ්ඩුවේ සංවර්ධන ප්‍රතිඵල අද වන විට රටට ලැබී ඇති බව අගමැති පවසයි රජයෙන් ලබා දීමට සැරසෙන බදු සහන මහ ජනතාවට දැනෙන හැටි හජ් වන්දනාව සඳහා සෞදියෙන් කළ ආරාධනාව කටාරය පිළිගනී ප්‍රථමයේ දේශීය පුවත් වික්ටෝරියා සහ කොත්මලේ මහවැලි ගොවීන්ට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම අද පස්වරුවේ සිදු කෙරුණා ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් महावेली जनपदी के इन्वेत इडम उप्पु लक्ष्याक बेदादी में जातिक वेडस्ट्राने अड़ते विक्टोरिया सहा कोत्मले कलापवल गोवी जनता वेत इडम उप्पु लबादी में उत्सवे अद पसरुए जनाधिपति मैत्रीपाल सिरिसेन मेत्तुमागे प्रधानत्वेन दिगन मध्यम पलात क्रीडा सांकीर्ण परिश्रेदी आरंभ उना महावेली पदिकेन दिगु कलक्तिसे मूनपा सिटिन गेटलुवकट विसुंदुम लबा देमिन जनाधिपति मैत्रीपाल सिरिसेन मेत्तुमागे उपदेश परिधि मेम इडम उप्पु प्रदानय सिदु केरेनवा 2016 वसरे එරඹි වැඩසටහන මේ වන විට 85% ඉලක්කයක් සපුරා තිබෙන අතර ඉතිරි කටයුතුද මේ වසරේ අවසන් කිරීම රජයේ අපේක්ෂාවයි. මෙම ඉඩම් හිමිකම මගින් තහවුරු වනු ඇත්තේ ශ්‍රී ලංකාවේ තවත් එක් පරපුරකට භූමියකට ඇති අයිතිය අත්පත් වීම පමණක් නොව රටේ අනාගත සංවර්ධනයට ඉවහල් වන කෘෂිකර්මාන්තයේ පුනරුදයයි. ප්‍රධාන පක්ෂ දෙක එකට එක්ව පිටවන ලද සමුතිවාදී ආණ්ඩුවේ සංවර්ධන ප්‍රතිඵල අද වන විට රටට ලැබෙමින් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද අකුරැස්ස හුලන්දාව ප්‍රදේශයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අපි ජාතික ආණ්ඩුවක් ඇති කළා. ඒ ජාතික ආණ්ඩුවක් කියන්නේ ප්‍රථම වතාවට ලංකාවේ අපි ඇති කළා තියෙන්නේ. ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙලා කාලයකට ආණ්ඩුව හදන එක. ඒක ලෙහෙසි පහසු වැඩ කටයුත්තක් නෙමෙයි. අපි තීරණය කළා මේ රටේ දියුණුව සඳහා එකට එකතු වෙලා එක වාරයක් වැඩ කරන්න ඕමනයි කියලා. ඒවැ ප්‍රතිඵල දෙනවා. ඒක ප්‍රතිඵලයක් තමයි අද මේ නිවාස යෝජනා ක්‍රමය. දැන් තව තියෙනවා කිවල් 15000ක් හදන්න. ආණ්ඩුවේ දෙන මුදල්ලුත් ඉන්දියාවේ අගමැති මෝඩි අගමැතිතුමා දුන්නේ මුදල් වලින් 15000ක් පළවෙනි වටේ හදන්න තියෙන. ඊට පස්සේ අපි දෙවෙනි වටේ ගෙවල් හදන එක ආරම්භ කරන්න. නිවාස හදන එක, ඒ නිවාස අයිතිය ලබා දෙන එක අපේ ප්‍රතිපත්තිය. හෙට දකින රනිල් ඡායාරූප ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි. අද දිනේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 40 වසරක දේශපාලන ගමන් මගෙහි සුවිශේෂී අවස්ථා සම්පූර්ණ කරමින් ප්‍රදර්ශනය කෙරෙන හෙට දකින රනිල් වීඩියෝ දර්ශන සහ ඡායාරූප ප්‍රදර්ශනයේ දෙවන දිනයදයි. අද දිනේට අදාළ සමාරම්භක කටයුතු සිදු කෙරුණේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. තරුණ දිනයේ තේමාව යටතේ අද ප්‍රදර්ශනය නම් කර ඇති අතර තරුණ පිරිස් විශාල වශයෙන් ප්‍රදර්ශනය නැරඹීම සඳහා එක් වුණා. අමාත්‍යවරුන් වන මංගල සමරවීර මනු ගණේෂන්, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර, ආශු මාර්සිංහ ඇතුළු මැති ඇමතිවරුන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ප්‍රදර්ශනය ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙන අතර අද සිට ලබන 20 වනදා දක්වා පුරා 3 දිනක් පෙරවරු 10 සිට පස්වරු 8 දක්වා ජනතා වෙනුවෙන් ප්‍රදර්ශනය විවෘතව තිබෙනවා ඇති. මෛත්‍රීමාගේ අවුරුදු 40ක දේශපාලන ගමන දිහා බලනකොට එක සිද්ධාන්තයක් එතුමායි ඔප්පු කරලා තියෙනවා. ඒ තමයි දේශපාලනය කියන්නේ 100 මීටර් දුවන අයට නෙමෙයි දේශපාලනය කියන්නේ මැරතන් දුවන අයට. ඒ අවුරුදු 40 බොහොම රෝසමල් යානාවකින් ඇතිවෙච්ච පාරක් නෙමෙයි තිබුණේ. එතුමාට බොහොම අභියෝග තිබුණා, බාධක තිබුණා, තිබුණ විවිධ අර්බුදකාරී අවස්ථා වලට මුහුණ දෙන්න සිදු වුණා. මේ සෑම අවස්ථාවකම එතුමාගේ චරිතය තුළ එතුමා සෙලවුන්නේ නැහැ. බොහොම නිස්සබ්දව ඉවසීමෙන් ඒ කටයුතු කිරීමේ හැකියාව එතුමාට ලැබුණා. මොකද දේශපාලනඥයෙකුට කෙටි දුර බලලා කතා කරන්න බෑ. කෙටි දුර බලලා දේශපාලන ගමනක් ගියොත් ඒ තරම් දුරක් යන්න බෑ. එතැයි තමයි කෙටිතුර බලලා ඈත බලපු පුජ්‍යලෙක් වශයෙන් මම දකිනවා. බොහෝ දුරට එතුමාට පුළුවන් වුණා යම්කිසි අනාගතයක් ගැන
එයාගේම රටක් දියුණු කරන්න ගත යුතු ක්‍රියාමාර්ග මොනවද ප්‍රතිපත්ති මොනවද ඒ අවශ්‍ය කණ්ඩායම් මොකද්ද වැනි දේවල් තෝරා ගන්නට එතුමාට හැකියාව තිබුණා එතුමාගේ ඉතිහාසයේ අපේ රටේ ඉතිහාස අංගයක් කවුරුත් එක වළක්වන්න බෑ එතුමා තනතුර ලබා ගන්නට කවදාවත් තමුන්ගේ ප්‍රතිපත්තිය පාවා දුන්නේ නැති නායකයෙක් කියලා මට හොඳට දන්නවා පෞද්ගලික වාසිය තනතර වරප්‍රසාද වෙනුවෙන් කවදාවත් ප්‍රතිපත්තිය පාවා දුන්නේ නැති නායකයෙක් කියලා දැන ඔප්පු කරා අපි අලුත් ව්‍යවස්ථාව ගැන කතා කරගෙන යනවා මේ ව්‍යවස්ථාවේ බුදුදාමයට තියෙන තැන අකුරින්වත් වෙනස් වෙන්නේ නැහැ කියලා එතුමා කියනවා අපිත් කියනවා අපි කවුරු පිළි අරගෙන තියෙනවා මොකද ඒ වගේම කියනකොට අපි එතුමා කියනවා අන්‍ය සහෝදර ආගමකට මේ රටේ සාධාරණ අවස්ථාවක් ලබා දෙන්න ඕන සාධාරණ අවස්ථාවක් කියන්නේ සෑම ජාතියකටම සෑම ආගමකටම සෑම භාෂාවකටම තියෙන අනන්‍යතාවය අරස කරගෙන සිංහල බෞද්ධ කම් පිළිබඳව අපි ආඩම්බර වෙන්න ඕන කියලා එතුමා කියනවා 40 වසරක දේශපාලන අත්දැකීමක් කියන්නේ එසේ මෙසේ කාලයක් නෙමෙයි 40 වසරක් ශ්‍රී ලංකාවේ දේශපාලනේ එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් හිටියට එතුමාගේ දේශපාලනය ඉතින් එහාට ගියා මම හිතන්නේ අපේ රටේ තරුණයන් වෙනුවෙන් මේ 40 වසරෙන් වැඩිම කාලයක් එතුමා කැප වුණා කිව්වොත් නෙවෙයි මේ ඉතාමත්ම කාලෝචිත ආචාරූප ප්‍රදර්ශනයක් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කියන්නේ අද පාර්ලිමේන්තුවේ නොකඩවාම දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ සිටි හතර වතාවක් අගමැති වශයෙන් පත්වච්ච කෙනෙක් ඒ නිසා එතුමාගේ දේශපාලන ජීවිතයෙන් අපි සියලු දෙනාටම දේශපාලන කරන අයට පමණක් නෙමෙයි දේශපාලනය කරන්නට බලාපොරොත්තු වෙන තරුණ පරම්පරාවටත් මේ ඡායාරූප ප්‍රදර්ශනයෙන් සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ඉතිහාසයෙන් ඉගෙන ගන්නට විශාල වැඩ කොටසක් තියෙනවා ඒ පමණක් නොමේ එතුමාගේ කාර්යභාරයේ ඉතිහාසයට පමණක් සීමා වෙලා නැහැ ප්‍රජාතන්ත්‍රවාදී සංකේතයේ පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ අවුරුදු 40ක පුරා සේවාවක් කරපු මන්ත්‍රීවරයෙක් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අමාත්‍යවරයෙක් සහ අගමැතිවරයෙක් හැට සේවය කරපු අදටත් වර්තමානයේ අග්‍රාමාත්‍යයෙන් මේ රටේ ක්‍රියා කරන රනිල් වික්‍රමසිංහ මැද්දුන් වෙනුවෙන් මෙවැනි දෙයක් සටහන් කිරීම අතිශය වැදගත් කාලෝචිත ඒ වගේම මෙවැනි දේන් තමයි අපේ තරුණ පරම්පරාව දරුවන් පාසල් දරුවන් විද්වතුන් පෙළ ගැසෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක නායකයෙක් යන කුමක්ද මේ අවුරුදු 40ක කාලයේ ඉතාම නොයෙකුත් යුගයන් පසු කරලා තමයි රනිල් වික්‍රමසිංහතුමා අද අග්‍රාමාත්‍යතුමා හැට වැඩ කරන්නේ සමිතිවාදී රජයට දෙවසරක් සපිරෙද්දී ජනතා සුභවාදී තීරණ කීපයක් ඊයේ දින ප්‍රකාශයට පත් වුණා ඒ අනුව රතවාහන සහ සේවා රැසක බදු අඩුව අතර ණය යෝජනා ක්‍රම රැසක්ද ජනතාවට රජය විසින් ලබා දුන්නා මෙවන විට රට තුල පවතින ආර්ථික වටපිටාව අනුව ජනතාවට අවශ්‍ය වී තිබෙන්නේ කුමන හෝ භාණ්ඩයක සේවාවක මිල අඩු කරගනිමින් එහි වාසිය තමන්ට නතු කරගන්නට ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සිට යාන වාහන සේවා මේ සෑම දෙයකම යම් කිසි හෝ මූල්‍යමය අඩුවීමක් සිදු වනවා නම් ඒ ජනතාවට මහත් උසහනයක් ඒ අනුව සම්මුතිවාදී රජයට දවසරක් පිරෙන ඊයේ දිනේදී රජය සුවිශේෂී තීරණ කිහිපයක් ගනිමින් ආර්ථිකමය වාසී රසක් රටේ ජනතාවට අත්කර දෙන්නට කටයුතු කළා රජයේ විවිධ වැරදි අඩුපාඩුකම් පෙන්වා දෙමින් ඒ පිළිබඳව අප දැනුවත් කරනවා සේම වගකීතු මාධ්‍ය ජාලයක් ලෙස සියත අපි රජයේ විසින් ගනු ලැබූ මේ ජනතා හිතවාදී තීන්දුව තීරණ කිහිපය පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ගෙන එන්නට සූදානම් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ජනතාවට ලබා දෙන මෙම සහන පිළිබඳව නිවේදනය කරනු ලැබුවා විශේෂයෙන්ම ව්‍යවසායකයන් ආරම්භ වෙනකොට ප්‍රධානම වශයෙන් අවශ්‍ය වන්නේ අද නවීන ලෝකයේ සම්නිවේදන පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් අනේ නිසා ඒ සඳහා යම් ශක්තියක් ලබා දීමට සෙප්තැම්බර් මාසයේ පළවෙනිදා සිට භාවිතය සඳහා තිබුණ විදුලි සංදේශ බද්ද 10ට 10ක විදුලි සංදේශ බද්ද අපි සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න තීන්දුව කළා. ඒ පමණක් නෙමෙයි විශේෂයෙන්ම එක පැත්තකින් සම්නිවේදන පහසුකම් තියෙන්න ඕනේ අනිත් වැඩගත් දේ තමයි ප්‍රවාහන. අලුතෙන් පොඩි බිස්නස් එකක් පටන් ගන්න තරුණයෙකුට කුඩා ලොරියක් සිංගල් කැබ් එකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. කුඩා ලොරි සහ සිංගල් කැබ් රට වලට රුපියල් ලක්ෂ 10ක නිෂ්පාදන බදු මුදලක් දැන් සායකර මේ රුපියල් ලක්ෂ 7 දක්වා
වහාම ක්‍රියාත්මක වන පරිදි ලක්ෂ 3කින් අඩු වෙනවා. ඒ පමණක් නෙමේ යතුරු පැදි එන්ජින් ධාරිකාව 150 cc වලට අඩු යතුරු පැදි සඳහා දැනට අය කරන ලබන වටිනාකම් මත 90%ක බද්දක් තියෙනවා. අනේ ඒ බද්දත් අද මැදම රාත්‍රියේ සිට අපි ඉවත් කරන්නට තීන්දුව කළා කියනවා. ඒ වගේම අපි තවත් ජනමාධ්‍යවේදීන්ට විශේෂ ණය ක්‍රමයක් ජනමාධ්‍යවේදීන්ගේ ණය ක්‍රමයේ විශේෂය තමයි තරුණාසාරගේ කිසිම පොලියක් අය කරන්නේ නැහැ. මේ අතරට විදුලි සංදේශ බද්ද ඉවත් කිරීම ට්‍රක් රථ කැබ් රථ යතුරු පැදි බදු පහළ දැමීම සහ කුඩා පරිමාණ ගොවීන් මාධ්‍ය වේදීන් ඇතුළු ශේෂ්ත්‍ර රැසකට අලුතින් ණය යෝජනා ක්‍රම හඳුන්වා දී තිබෙනවා. මේ අනුව ඊයේ මැදම රාත්‍රියේ සිටම එන්ජින් ධාරිතාවය 50ත් 150ත් අතර යතුරු පැදි සඳහා බද්ද රුපියල් 50,000 සිට ලක්ෂය දක්වා අඩු වී තිබෙනවා. ගොවින අවදා ණය ක්‍රමයේ යටතේ කුඩා පරිමාණ ගොවීන්ට රුපියල් ලක්ෂ 5ක් දක්වා 3.27% වාර්ෂික පොලියට ණය ලබා දෙන්නටත් පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ සඳහා රුපියල් මිලියන 4 දක්වා ණය පහසුකම් ලබා දෙන්නටත් දිවිනපුරා නිවාස දසලක්ෂයකට සූර්යකෝෂ සවිකිරීම සඳහා රුපියල් 3,50,000ක උපරිම ණය මුදලක් ලබා දීමටත් කුකුල් මස් කර්මාන්තයේ නියැලෙන ව්‍යාපාරිකයන් සඳහා ආශ්‍රිත කරන මිලදී ගැනීමට රුපියල් 50,000 බැගින් ණය ලබා දීමටත් මාධ්‍ය වේදීන් සඳහා රුපියල් ලක්ෂ 3ක පොලිය රහිත ණය මුදලක් ලබා දීමටත් කෘෂිකර්ම දීවර පශු සම්පත් මල් වගාව ගෙවතු වගාව ඉංජිනේරු මුද්‍රණ සංචාරක ව්‍යාපාරය අත්කම් ඇඟලුම් තොරතුරු තාක්ෂණය හා නිෂ්පාදන කර්මාන්ත වැනි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් සඳහා වෙන්වෙන් වශයෙන් ණය යෝජනා ක්‍රම හඳුන්වා දෙමින් ජනතාවට වාසි රසක් අත් කර දෙන්නටයි රජය ඊයේ දින තීරණය කරනු ලැබුවේ. මේ භාණ්ඩ සහ සේවාවල මිල අඩු කිරීම ජනතාවට දැනුනේ මේ විදිහටයි. ඒකත් ඇත්තටම සාමාන්‍ය ජනතාවට දැනෙන වරප්‍රසාදයක්. මොකද මිනිස්සු බලාපොරොත්තුනේ යහපාලන රජය පත් කරේ ඒව බලාපොරොත්තු වෙන. ඉතින් ඒක ඉෂ්ට වෙනවා නම් මිනිස්සුන්ගේ එකම ප්‍රාර්ථනාව ඒකනේ. ඒකනම් අපි කවුරුත් මම සාමාන්‍ය ප්‍රවේශය කරේ මම සතුටු වෙනවා. පොඩි කැප්පතරවට බදු අය අඩු කරන එක නම් හොඳයි පොඩි මිනිහට. බදු අඩු කරා තියෙන එක සාමාන්‍යයි. ඒක අපි වගේ පොඩි මිනිහෙක් මේ පයි යනවට වඩා බයිසිකල යන එක හොඳයිනේ. ඉන්ටර්නෙට් බදු අඩු කරපේ හොඳයි. දැන් යන ට්‍රෙන්ඩ් එක ඉතින් යන්නේ කොහොමත් සයිබර් පැත්තට WhatsApp Viber ඒ වගේ ලයින් එකට යන්නේ. චතුරු පැදි මම හිතනවා 150ට වැඩි ටිකක් අඩු කරන්න හොඳයි කියලා. මොකද 150ට අඩු ජපන් බයික් එහෙම අඩුයි හොයාගන්නේ. සාමාන්‍ය 150ට 200ට වගේ තිබුණා නම් ඒක සාමාන්‍යක හිතනවා. කන්න බොන්න තමයි මිනිස්සුන්ට ඕන ඒ දවස්වල. ඒව තමයි අඩු කරන්න ඕන. බඩු විල තමයි අඩු කරන්න ඕන. මේ අන්තර්ජාල පහසුකම් ගන්න නම් බද්ද අඩු වෙච්ච එක හොඳයි. යතුරු පැදි වල ජපන් ඒ වගේ විතරයිනේ. ඉන්දියන් එකත් අඩු වුණා නම් හොඳයි. පොඩි මිනිහ එදා වෙලා හම්බ කරගෙන මිනිස්සයා ගැන පොඩ්ඩක් හිතුවනම් තමයි හොඳ. ඒ මිනිස්සයා තමයි ඡන්දේ පොඩ්ඩක් හරි දෙන්නේ. අද සියලුම ජාතික පුවත්පත්වල පළමු පිටුව වැඩි වශයෙන් වෙන් කර තිබුණේ රජයේ විසින් ජනතාවට ලබා දුන් මේ සහන පිළිබඳවයි. මේ අතර අන්තර්ජාල සේවා බදුමුදල් අඩුකිරීම සම්බන්ධයෙන් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය සිය ස්තුතිය පළ කරනවා. අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ කැඳුම්කරු ෆ්‍රෙඩී ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ වෙබ් මාධ්‍ය සඳහා ආචාර්ය ධර්ම පද්ධතියක් අත්‍යවශ්‍ය බවයි. අපි වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ හැටියට කාලයක් තිස්සේ ඉදිරිපත් කරපු එක ප්‍රධාන ඉල්ලීමක් තමයි මේ දත්ත සඳහා තියෙන බදු අඩු කරන්න කියලා. අපි ඉතාමත්ම අගය කොට සලකනවා රජය එවැනි තීරණයකට ගමන් කිරීම පිළිබඳව. ඒ නිසා අපි පළමු කොටම කියන්නට කැමතියි අපි කාලයක් තිස්සේ ඉල්ලපු ඉල්ලීමක් යම් ප්‍රමාණයකට හරි සාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ ඒක තව ඉස්සරහට ගිහිල්ලා ජනමාධ්‍යවේදීන් සඳහා විශේෂ ඩේටා පැකේජ් එකක් අපි ඉල්ලීමක් හැටියට ඉදිරිපත් කරා. ඒක මූලික වශයෙන් ඇමතිවරයාගේ එකඟතාවයේ පළ වුණා. මම හිතන්නේ ඉදිරි කාලේ ඊට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරලා ඒක කඩිනමින් අපට ලබා දෙන්නට කියලා. අපි විශ්වාස කරන්නේ හෙට දවසේ මාධ්‍ය කලාව තමයි වෙබ් අඩවි කියලා. ඒ නිසා අපි විශ්වාස කරන්නේ මේ රට තුළ හෙට දවසේ ගුණාත්මක මාධ්‍ය කලාවකට පත් කරගෙන හඳ අපට විශාල අරගලයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අනිවාර්ය කාරණයක් හැටියට අපි විශ්වාස කරනවා මේ තියෙන යථාර්ථයේ නියාමනයක් අවශ්‍යයි කියලා බලලා. ගිය සතියේ බදාදා දිනේ තමයි ජනමාධ්‍ය අමාත්‍යවරයාට අපි ඉදිරිපත් කරේ මේ යෝජනාවලිය විශේෂයෙන්ම ඩේටා ගාස්තුව අඩු කිරීම සම්බන්ධයෙන් යෝජනාව සහ අපේ ඉදිරි යෝජනා. ඉතින් සතියක් ගෙවෙන්නට කලින් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දැක්වීම සම්බන්ධයෙන් අපි විශේෂයෙන් මුලින්ම ජනමාධ්‍ය අමාත්‍යවරයාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ ඩේටා ගාස්තු අඩු කිරීමේ සහනය පුළුල් කරන්න විශේෂයෙන් පසුගෙවුම් පාරිගේ භෝගිකයන්ටත් මේ අවස්ථාව දීලා අන්තර්ජාලය හරහා තොරතුරු දැන ගැනීම තවදුරටත්
පුළුල් කරන්න අවස්ථාවක් දෙන්න කියන කාරණා. තොරතුරු දැන ගැනීමේ හැනතන් තොරතුරු වලට ප්‍රවේශ වෙන්න තියෙන අයිතිය ප්‍රධාන වශයෙන්ම මේ වගේ යුගයක එකට අදාළ වෙන කාරණයක් තමයි මේ වෙබ් මාධ්‍ය. ඒකට තියෙන විවිධ බාධාවන් ඉවත් කරන්න ඕනේ. ඒකට අපි පහුගිය කාලේ දැක්ක දෙයක් තමයි ඒකට තියෙන එක බාධාවක් තමයි අපි අන්තර්ජාලයට අපිට කොච්චර ලඟ වෙන්න පුළුවන්ද? මේ වේගයෙන් තොරතුරු තාක්ෂණයත් එක්ක එහෙම නැත්නම් ඩිජිටල් කරණයත් එක්ක අපි එකතු වෙමින් ඉන්න යුගයක අපේ ප්‍රතිපත්තිමය තීරණයක් ආවොත් එහෙම මේ අන්තර්ජාල ගාස්තු වැඩි කරනවා එහෙම නැත්නම් ඩේටා වලට තියෙන එක වැඩි කරනවා කියන එක ඒකට අපි එකඟ වෙන්නේ නැහැ. අපි කරපු දිගින් දිගටම කරපු එල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් මේ වැඩි කරපු මුදල නැවතත් අඩු වෙලා තියෙනවා. ඉතින් මේක ගැන අපි ඇත්තටම අපේ සතුට ප්‍රකාශ කරනවා. මෙතෙක් විදේශ අමාත්‍යාංශයේ යටතේ පැවති සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය යලි මුදල් අමාත්‍යාංශයට පවරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ වන විට නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත්තේ ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය නැවතත් මුදල් අමාත්‍යාංශය යටතට පත් කිරීම බවයි. සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජාතික ලොතරැයි මණ්ඩලය මේ අනුව යලිත් වරක් මුදල් අමාත්‍යාංශය යටතට පැවරෙනවා. වසර ගණනාවක් මුදල් අමාත්‍යාංශ යටතේ පැවති සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය රවි කරුණානායක අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ වෙනස් වීමත් සමගම විදේශ අමාත්‍යාංශයට පැවරුණා. කෙසේ වෙතත් මේ වන විට නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනයට අනුව යලිත් වරක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යාංශ යටතට පැවරෙනවා. සමිතිවාදී ආණ්ඩුව ඊටම අවබෝධයෙන් ගොඩනැගූ බවත් එහි අරමුණ කිසිම විටක ගිලිහි ගොස් නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අද මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජාතික ආණ්ඩුවක් හැදුවේ තනිපක්ෂයකට ජයග්‍රහණය කරන්න බැරි තනිපක්ෂයකට මේ රටේ වෙනස්කම් කරන්න බැරි කාරණා ටිකම ප්‍රධාන පක්ෂ දෙක එකතුලා කරන්න. ඒ අරමුණ අපෙන් ගිලිලා කියලා නැහැ. වේලාවට හදපු తాවකාලික ආණ්ඩුවක් නෙමෙයි මේක. ඒ නිසා අගමැතිතුමාව ඉවත් කළා වෙනත් අගමැතිවරයෙක් පත් කරගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි කිසිම උත්සාහයක් දරලා නැහැ මේ වෙනකන්. දෙසැම්බර් මාස වෙනකොට අපි අත්සන් කරපු ගිවිසුමේ කාලය අවසන් වෙනවා. අපි ඒ වෙනකොට බලාපොරොත්තු වෙනවා පක්ෂයේ මධ්‍යම කාර්ය සභාවත් සමග සාකච්ඡා කරන්න. ඉදිරියට ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් එදාට තීන්දුවක් ගනි. ඒ අනුව නැවතත් ප්‍රධාන පක්ෂ දෙක එකට එකතුලා අපි සාකච්ඡා කරනවා අපේ ඉදිරි ගමන් මඟ මොකක්ද කියන කාරණා. දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න සුදුසුම අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමයි නැවත වතාවක් ජනාධිපතිවරයා කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුදුසුම අපේක්ෂකයා. රටේ ව්‍යවස්ථාව අනුව කිසිම නඩුවකට විදේශ විනිශ්චයකාරයෙකුට සම්බන්ධ වීමට නොහැකි බවත් ඒ පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කර ඇති බවත් විදේශ අමාත්‍ය තිලක් මාර්පණ මහතා පවසනවා. නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ සිය දූරේ වැඩබාර ගැනීමේ අවස්ථාවේදී මාධ්‍යවේදී කුණගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන් ජනාධිපති නීතිඥ තිලක් මාරපණ මහතා අද එම අමාත්‍යංශයේදී වැඩබාර ගනු ලැබුවා. පසුගිය 15 වනදා ජනාධිපතිතුමා ඉදිරියේ දියුරුම් දුන් ඒ මහතා සංවර්ධන කාර්යභාර අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනවා. මේ අමාත්‍යාංශය තමයි අපේ රටේ ප්‍රතිරූපය ලෝකෙට හරියාකාරව වටහා දීමට වෑයමක් දරන්නේ. මේ කටයුතු හරියාකාර කෙරුවොත් තමයි අපේ රටවැසියන්ට විදේශ ආධාර ලබා ගන්න පුළුවන් වෙන්නේ, විදේශ ආයෝජකයන් ලබා ගන්න පුළුවන් වෙන්නේ, විදේශ සංචාරකයන් රටට පැමිණීම සිදු කර ගන්න පුළුවන් වෙන්නේ, ඒ සියලු දේවල් කරන්න පුළුවන් වෙන්නේ අපේ ප්‍රතිරූපය හරියට මේ රටේ තොරතුරු පිළිබඳව හරි වැටහීමක් විදේශ රටවල් වලට දුන්නොත් පමණයි. මේ අතර රටේ නඩු කටයුතු සඳහා විදේශ විනිසුරුවරුන් සම්බන්ධ කර ගැනීම පිළිබඳව මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. අපේ රටේ ව්‍යවස්ථාව අනුව කිසිම නඩුවකට විදේශ විනිශ්චයකාරවරයෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. උනේ ඒක අපි ජාත්‍යන්තර ප්‍රජාවට ඒ පිළිබඳව දැනුවත් කරලා තියෙනවා. ඒගොල්ලෝ ඒක පිළිඅරගෙන තියෙනවා. ඒගොල්ලෝ ඉල්ලලා තියෙන්නේ අපේ නඩු ඇසීමේ ඒ ක්‍රමවේදය හරියාකාරව කෙරෙනවාද කියන එක පිළිබඳව යම් කිසි සෑහීමකට පත්වීම සඳහා ඒ නඩුවාහන අවස්ථාවල් වලදී ෆොරින් ජූරිස්ලට එතන ඒක බලන් ඉන්න දෙන්න. ඒ කාර්යබද සිදු වෙලා තියෙනවා අනන්ත අප්‍රමාණ අවස්ථාවලදී ලංකාවේ. ඉතින් මේ වගේ දෙයක් කෙරුවයි කියලා අපට කිසිම හානියක් වෙන්නේ නැහැ. කෙටුම්පත් කරමින් පවතින විගණන පනතේ ඇතුළත් විධිවිධාන සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය ඇත්ත වශයෙන්ම අදත් ඒ ආකාරයෙන්ම තියෙනවා. තිබෙද්දී තවදුරටත් නීත්‍යානුකූලව ඒක සහතික කිරීමක් තමයි ඇත්ත වශයෙන්ම මේ පනත යටතේ සිද්ධ වෙන්නේ. ඒකම
අපිට විගණනේ හැඩතල පිළිබඳව කිසිම දෙයක් ලංකාවේ තිබුණේ නැහැ. නමුත් ඉදිරියේදී මේ අලුත් තත්ත්වයට මුහුණ දෙන ආකාරයට කොහොමද පරිසර විගණනේට විගණක අධිපතිවරයා මැදිහත් වෙන්නේ? ඔහුගේ දසල ඔව් කාර්යසාධනයේ විගණනේ තමයි අපි වැදගත්ම දේ. ඒ නිසා කාර්යසාධනයේ හරහා විගණනය කරන්න කොහොමද? ඊළඟට VFM Value for Money බේස් කරගෙන විගණනය කරන්න කොහොමද කියන මේ කාරණා ඔක්කොම මේ පනතේ විග්‍රහ වෙලා තියෙනවා. නමුත් මෙතෙක් කල් එහෙම විග්‍රහයක් කොහොමවත් නීත්‍යානුකූල මට්ටමින් තිබුණේ නැහැ. ඒ නිසා විගණක අධිපතිවරයා ඔයකලට අභිමතේ පරිදි සුදුසු ඒ ඒරියා තෝරගෙන තමයි මේ කටයුතු අත්වසෙම කළේ. නමුත් ඒක නීත්‍යානුකූලව දැන් ගොඩනැගිලා තියෙනවා මේ පනතේ යටතේ. යහපාලන නීතියේ තියෙන මූලික සිද්ධාන්තයක් තමයි නෛතික භාවය. නීතියේ ආකාරයට මිසක් වෙන දෙයක් කරන්න බෑ. නමුත් මේක ගැටලුවක් නෙවෙයි. මේ ඕනම දෙයක් නීත්‍යානුකූල කරගැනීමේ ගැටලුවක් නෑ. එක්කෝ පවත්නා විධිවිධානයක් සංශෝධනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ විධිවිධානයේ හිමම තියෙද්දී පුළුවන් විශේෂ අනුමැතියකට නීත්‍යානුකූල කරගන්න සාධාරණයි කියලා ඔප්පු කරලා. ඔප්පු කරන්න අමාරු වෙලාවට මේ දේශපාලන එහෙම නැත්නම් පක්ෂ දේශපාලන අවශ්‍ය යම් යම් කාරණ කරන්න ගියා. නිලධාරීන්ගේ පැත්තෙන් තියෙන කාරණේ තමයි නිලධාරීන්ට ඇත්ත වශයෙන්ම නියම දක්ෂතාවයක් නොමැති. නැත්නම් නිලධාරීන් ඉහළට යෑමට එහෙම නැත්නම් උසස් වීම් ලැබීමට අමතරව විදේශ ශිෂ්‍යත්ව එහෙම නැත්නම් වෙනත් ප්‍රතිලාභ ලබා ගන්න නම් මේ දේශපාලන කණ්ඩායම් සතුටු කරන්න වෙන. එතකොට නීතිය කොහොමද තිබුණා වුණත් තමුන් කරන්නේ මොකද්ද? නීතියට පිටින් ගිහිල්ලා ඉවර වෙලා තමුන්ගේ ඉහළ දේශපාලඥයෝ කීර්තිවලට අතකොළු බවට පත් වෙලා කටයුතු කරා. මේකේ කාරණේ මේක වෙලා තියෙන්නේ පහුගිය දශක ගණනාවක රාජ්‍ය මූල්‍යයේ කොයිතරම් විනාශ වෙලා තියෙනවද මේ වගේ පෞද්ගලික අවශ්‍යතා උඩ කටයුතු කිරීම. වත්මන් රජයේ විසින් රට තුල ගොඩනගා ඇත්තේ සතුරු සංවර්ධනයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. මහනුවර පැවති සම්මන්ත්‍රණයකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. අපේ රටේ පාලකයෝ ලෝකෙ වටේ සංචාරය කරනකොට කියනවා අපි යනවා ඇමරිකාව, අපි යනවා චීනෙ. මොකටද යන්නේ කියලා හම කියනවා ආයෝජක එක්කන් ඉන්නේ යනවා. රටේ මිනිස්සු සන්තෝෂයෙන් ආයෝජක වෙනකම් බලන් ඉන්නවා. ආපු ආයෝජකයන්ගෙන් හැදුණු රට කො හැදුණු කර්මාන්තේ කො කුඩු කර්මාන්තේ නම් ගොඩනගා ඇති බව පෙනේ. දූෂණේ හොරකම වංචාව නිවර්ති ලෙස නිෂ්පාදනය කරන බව පෙනේ. මහා පරිමාණ ව්‍යාපෘති යට මහා පරිමාණ කොමිස් ගැබ්වී ඇත. පත්වන ආණ්ඩුව හොරකම් කරයි නම් ප්‍රජාතන්ත්‍රවාදය මකයි නම් මේ තියෙන්නේ සතුරු සංවර්ධනයක්. මම පාසලක දේශනාවකට ගියා. දෙමව්පිය අහන ප්‍රශ්නයක් මම අහුවා. පුතාලා දුවලා ලොකු නාම කවුරු වෙන්නද කැමති? අනාගතේ මන්ත්‍රී කෙනෙක් කැමති කෙනෙක් වෙන්න කැමති කෙනෙක් ඉන්නා නම් උස්සන්න කියලා. එකෙක් නෑ. එකෙක් උස්සන්න. ඊට පස්සේ මම අහුවා දරුවන්ගෙන් ඇයි දේශපාලනට අකමැති? එක කොල්ලෙක් කියනවා අපිට පේන්නේ මන්ත්‍රීලා කියන්නේ ලොකු බඩ තඩි ලොකු කට්ටිය කියලා කිව්වා. ඔන්න දරුවෝ එක්කෙනා එක්කෙනා කියන්න පටන් ගත්තා. දේශපාලනඥ කියන්නේ හොරු කිව්වා. වංචනිකෝ කිව්වා. කියන තරමක් කියන්නේ බොරු කිව්වා. ඔබ බලාපොරොත්තු වෙන සොඳුරු රටක් නිර්මාණය කිරීමට නම් එවැනි දේශපාලන ක්‍රමයකින් බෑ. මේක වෙනස් කරන්න බෑ. මේකට UMP ශ්‍රී ලංකා JVP ભેදයක් නෑ. මේකට ආගමික ભેදෙකුත් නෑ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදා ප්‍රතිපරයා ලෙස රිය අඩ්මිරාල් ට්‍රැවිෂ් සින්නයා මහතා ජනාධිපතිතුමා ඉදිරියේ අද පත්වීම් ලබා ගත්තා. නව නාවික හමුදාපතිවරයා ලෙස රිය අඩ්මිරාල් ට්‍රැවිස් සින්නයා මහතා මෙලෙස අද පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් පත්වීම් ලබා ගත්තා. ට්‍රැවිස් සින්නයා මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාපතිවරයා ලෙසයි මෙලෙස අද ජනාධිපතිතුමා ඉදිරියේ සිය පත්වීම් බහරගනු ලැබුවේ. නව නාවික හමුදාපතිවරයාගේ පත්වීම අද සිට ක්‍රියාත්මකයි. අද දින දක්වා නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ වයිස් අඩ්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. ඔබ නැවතත් සියත ප්‍රවෘත්ති සමගින් වන්දනාකරුවන් සඳහා සෞදි අරාබිය කළ ඉල්ලීම කටාර් රාජ්‍යය පිළිගෙන තිබෙනවා. ඒ අනුව කටාර් වන්දනාකරුවන් සෞදිය වෙත පැමිණෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. හජ් වන්දනාව සඳහා සිය රටට ඇතුළු වන්නේයි සෞදි අරාබි සිදු කළ ඉල්ලීම කටාර් රාජ්‍ය නිල වශයෙන් පිළිගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ කටාරේ විදේශ කටයුතු අමාත්‍ය ෂේක් මොහමඩ් බින් අබ්දුල් රහමාන් ඒ බව ප්‍රකාශයට පත් කර ඇති බවයි. රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය සඳහා ඒ සාර්ථක පියවරක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා. ඒ අනුව හජ් වන්දනාවට පැමිණෙන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව කටාරය සෞදි රජය සමග සාකච්ඡා කිරීමට නියමිතයි. කෙසේ වෙතත් කටාරය සෞදියෙන් ඉල්ලා සිටින්නේ සිය රටට ඇතුළු වන වන්දනාකරුවන් දේශපාලනීකරණය කිරීමට උත්සාහ නොගන්නා ලෙසයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට ඊයේ සෞදි අරාබිය සිය දේශ සීමා විවෘත කිරීමෙන් අනතුරුව කටාර් වන්දනාකරුවන් රැසක් හජ් වන්දනාව සඳහා සෞදියට පැමිණ තිබෙනවා. දෙරට අතර පවතින දේශපාලනික අර්බුදය පසෙක තබා ඔවුන් හජ් වන්දනාව සඳහා එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒත් සමගින් සියතිරිවි සවස 6 පුවත් විකාශය මිනිමාවට පත් වෙනවා යලිත් හමුමු අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්